අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම පෝතු විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 915 දක්වා ඉහළට මැතිවරණයේ පසෙක තබා ජනතා ගැටළු වලට විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ යුතුයි සජිත් කියයි ඇඳින නීතිය තිබියදී ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා රෝහිත කියයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සහ රන්ගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ රුපියල් මිලියන 5 බැගින් වූ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ අනුව ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 915 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මැතිවරණයේ පැවැත්වීම පසෙක තබා ජනතා ගැටළු වලට විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දේශපාලන කෑදරකම නිසා මැතිවරණ කඩිකුලප්පු නිසා රජයට පොදු ජනතාවගේ දුක අමතක වෙලා. අද මැතිවරණ පිළිබඳව කෙතරම් උනන්දුවක් දක්වනවද කිව්වොත් මැතිවරණය පවත්වලා ඡන්ද පත්‍රිකා විසබීජාණු හරණයට ලක් කිරීමට අවශ්‍ය උෂ්ණත්වයත් තැටිය රත් කරන්නට උන ප්‍රමාණයක් දැන් රජය හඳුනාගෙන. නමුත් රජයට තේරෙන්නේ නැද්ද ජනතාවගේ තැටිය හුඟක් රත් වෙලා තියෙන්නේ. ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තිබෙනවා. සැමන් පරිප්පු මිල පාලනය අද සම්පූර්ණයෙන්ම ඉවත් කරලා. මිනිස්සුන්ට රුපියල් 5000කින් ජීවත් වන්නට බෑ. හැබැයි ඇමතිවරුන්ට සැප වාහන ගෙන්නන්නට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තිබෙනවා. අධිවේගී මාර්ග සඳහා රුපියල් බිලියන 31ක් වැය කරන්නට ආණ්ඩුවට සල්ලි තියෙනවා. මේ තත්ත්වය තුළ මැතිවරණ වියදමත් දෙගුණයක් වෙනවා. හැබැයි ජනතාව ජීවත් කරවීම සඳහා පවුලකට දිය යුතු රුපියල් 20000 දෙන්නට රජයට සල්ලි නැහැ. දෙවෙනි වටේ 5000 නතර වෙලා තියෙන්නේ ඇයි? මැතිවරණයේ කල් ගිය නිසාද? මැතිවරණ දිනයක් තීන්දු නොකරපු නිසාද? මැතිවරණය ජයග්‍රහණය කිරීම උදෙසා මේ දෙවෙනි 5000ේ කැරට්ටලේ තියාගෙන ඉන්නේ ජනතාව මුලා කරන්නටද? ඒ නිසා මැතිවරණ පත්‍රිකා රත් කරන තැටියේ පැත්තක තියලා ඒවට වැය කරන සල්ලි අධිවේගී මාර්ග වෙනුවෙන් කැප කරන කෝටි ගණන් ණය මුදල් මේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා ජීවත් වීමේ ආධාර හැටියට මේ රටේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන්නට කැප කරන්නයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. ඇඳින නීතිය පැවති කාල සීමාව තුළ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට වත්මන් රජයට හැකි වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. දැන් මේ මාසේ 19 වෙනිදා වෙනකොට තමයි මාස දෙකක වගේ ආසන්න කාලයක් රට ඇඳින නීතිය පනවලා මේ රෝගය තුරන් කරගන්න කටයුතු කළේ. මේ මාස දෙක තුළ රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝගීන් ඇසුරු කරපු යම් පිරිස් ඉන්නවා නම් ඒ අයගල නිරෝධාන මධ්‍යස්ථානවල ගෙනියලා ඔවුන්ව රැකබලා ගැනීම ඒ වගේම රෝගය පැතිරෙන්නට ඉඩ නොදීම ඒ වගේම රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම මේ සම්බන්ධයෙන් තමන්ගේ රැකියාව අහිමි වෙලා නම් රුපියල් 5000 ගන්න එක මාසයක ගෙවලා අනිත් මාසයටත් මුදල් ටික ගෙවන්න. ඒක ඉටු කරන ගමන් විදුලිය, sannivedana පහසුකම්, ඉන්ධන පහසුකම්, ඒ වගේම ජල පහසුකම් මේ සියලු කාරණා ටික එක දවසකටවත් අපි අණ හිටුවේ නැහැ රජයක් හැටියට. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඡන්දයක් තියන්න ඕනේ නිදාසා සාධාරණ මැතිවරණයක් කියලා. ඉතින් අපේ මැතිවරණ හදිස්සියක් නැහැ. අපේ ජනාධිපතිතුමා ඉන්නවා, අපේ අගමැතිතුමා කැබිනට් මණ්ඩලයක් තියෙනවා, අපේ ආණ්ඩුකාරවරු ඉන්නවා, ඒ වගේම ප්‍රාදේශීය සභා විශාල පිරිසක් අපේ පාලනයක් තියෙනවා. ඒකම ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කොහොමද කියලා ඡන්දේ දාන්න තියෙනවා. මේ ඡන්දේ මැතිවරණ කොමසාරිස්තුමා කියන ඕනම දිනයක අපි එකට ලෑස්ති. අවුරුද්දක්ද දෙකක්ද ඒ ප්‍රශ්නයක් නැහැ අපට. අපිට මැතිවරණට වඩා මේ රටේ මිනිස්සු වටිනවා. මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වීමේ මේ මහතා මේ බව පැවසුවා. කැබිනට් ඇමතිවරුන්ගේ පඩිනා තාවම ගෙවනවා. ඊළඟට ඒගොල්ලන්ගේ බීමනාවල් තාවම ගෙවනවා. ඒගොල්ලෝ තාම හොඳ බංගලාවල ජීවත් වෙනවා. නමුත් කියනවා පල්ලෙහා ඉන්න එදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට කියනවා උඹලා ගෙවල් ඇතුළට වෙලා හිටපල්ලා මේකට රජයට උදව් කරපල්ලා කියලා මේ රටේ ඉන්න ජනතාවව හිර කරලා
ඒගොල්ලෝ විශාල සුරසැපක් විඳගෙන යනවා. අපි කියන්න ඕනේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරු ලහි ලහියේ මේ ඡන්දේ තියන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ තියෙන මේ සෞඛ්‍ය තත්ත්වයේ උඩ ඡන්දයකට යන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ජනතාවට සහභාගී වෙන්න පුළුවන් වාතාවරණයක් තවම රට තුල නිර්මාණය වෙලා තියෙනවාද කියලා ගැටලුව තමයි තියෙන්නේ. මැතිවරණයක් එහෙම නැත්නම් මේ නාම යෝජනා බාර දීලා තියෙන අවස්ථාවකත් අපි දැක්කා මැතිවරණ නීතිය අනුව රාජ්‍ය නිලධාරීන් මාරු කරන්න අස් කරන්න හැකියාවක් නැහැ. නමුත් අද මේ රජයේ නීතිය රටේ ගණන් ගන්න නැතුව මේ ගිය සතිය වෙනකොටත් අමාත්‍යංශ ලේකම්වරු ගණනාවක් අයින් කරලා තියෙනවා මාරු කරලා තියෙනවා. අපිට පේනවා එක පැත්තකින් රාජ්‍ය නිලධාරීන්ගෙන් පඩි කපා ගන්න අද චර්ජනයක් කරමින් කටයුතු කරන වගේම මේ මැතිවරණය සම්බන්ධයෙන් කතා කිරීම දෙක කල්යෑමක් තුල අද පාර්ලිමේන්තුව වහගෙන මේ කොරෝනා වසංගතයට මුවා වෙමින් අද ප්‍රජාතන්ත්‍රවාදයේ මේ රටේ ජනතාවට අහිමි කරන තත්වයකට රජය කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක් නම් මැතිවරණය පැවැත්වීමට සහ කොවිඩ් මර්ධනයට රජයට සහාය පළ කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂය නීතිමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් වගේම සමාජීය වශයෙන් පිරිහීමකට පිපිරීමකට ලක් වෙලා තියෙන දේශපාලන පක්ෂයක්. ඒ පක්ෂය සහ ඒ පක්ෂයේ කැඩිච්ච කෑලි මොන තැන කවුරුත් එක්ක සානගත වෙලා තියෙනවද කියන එක රටේ ජනතාව හෝ පාක්ෂිකය දන්නේ නැහැ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය සහ කැඩිච්ච කෑලි ටික මැතිවරණයක් පවත්වනවට විරුද්ධව මේ මොහොතේ කතා පවත්වනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳව එයාගේ උනන්දුවක් තියෙනවා නම් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එයාගේ උනන්දුවක් තියෙනවා නම් පැහැදිලිවම කොවිඩ් මර්ධනය සඳහා සියලු අතින් රජයගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙමින් මැතිවරණය පිළිබඳව වඩාත් ඵලදායී වන ආකාරයට කතා කළ යුතුයි. කින්නියා ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය කරන්නන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති පුවතක් අපට වාර්තා වුණා. කොරෝනා වසංගත තත්ත්වයේ පාලනය කිරීමේ අරමුණින් පැන වූ ඇඳිරි නීති තත්ත්වයේ මත කින්නියා ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය කරන්නන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින පුවතක් අපට වාර්තා වුණා. කින්නියා කාකමුණේ හා ඒ අවට ගම්මානවල වෙසෙන පවුල් 300 කේ පමණ ප්‍රධාන ආදායම් මාර්ගයේ වන්නේ කලපුව ආශ්‍රිත ලුණු නිෂ්පාදනයයි. කෙසේ වෙතත් මේ තත්ත්වයේ මත පසුගිය පෙබරවාරි මාසයේදී නිෂ්පාදනය කරන ලද ලුණු අස්වැන්න මිලදී ගැනීම සඳහා ගැනුම් කරුවන් නොපැමිණීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ලුණු කර්මාන්තයේ නිරත වන්නන් පවසන්නේ. ඒ හේතුවෙන් ලුණු කර්මාන්තයේ නිරත පිරිස් රජෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම සහ Huawei Technologies ලංකා කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සමාගම එක්ම රෝහල් 30ක් සඳහා අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් සහ සම්බන්ධතා පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. අධ්‍යක්ෂකවරුන්ට ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ට අනික් රෝහලත් සමග තිරයක් හරහා තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට ඒ වගේම අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය අධ්‍යක්ීම් හුවමාරු කර ගැනීමට මෙම අවස්ථාව ලැබෙනවා. කොළඹ සිට යාපනය දක්වා පොහොර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයේ නිවතට පැන පෙරළී යමින් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් රථයේ රියදුරු තුවාල ලබා මැදවච්චේ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නීති විරෝධී ලෙස එරාවුර ප්‍රදේශයට තේක්ක කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් මඩකලපුව කලාප වන නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. කෝපිකුඩු ප්‍රවාහනය කරන මුවාවෙන් අකුරණ සිට අනුරාධපුර දක්වා මත්කුඩු විශේෂයක් ප්‍රවාහනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ පුද්ගලෙක් තිරප්පනේ පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත 2020 වර්ෂය සඳහා ඉල්ලුම් කරනු ලැබූ මාධ්‍යවේදීන්ගෙන් සැලකිය යුතු පිරිසකට මේ වන විට නිකුත් කර තිබෙනවා. එහෙත් ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් මේ දක්වා හැඳුනුම්පත් නොලැබී ඇති මාධ්‍යවේදීන්ට සියලු රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට තවදුරටත් පහසුකම් සැලසෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව 2020 වර්ෂය සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පත මෙතෙක් නොලැබී ඇති අය සඳහා 2019 වර්ෂය සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පතෙහි වළංගු
හංගු කාලය 2020 ජූලි මාසයේ 15 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. තලාහින ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් එම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් හට සහ ප්‍රදේශවාසීන් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.